යෝ චන්තු යෝගාතු යානන්දි යාතම්හ. ඒවට චන්දය තියෙනවා, රාගය තියෙනවා, නන්දිය දතව තියෙනවා, තමාව. එතකොට රූපේ තත්ත්වය හේම කරනවා, වේදනාව තත්ත්වය හේම කරනවා, පඤ්ඤාව තත්ත්වය හේම කරනවා, සංකාර තත්ත්වය. දැන් මේ ඇලිනයි, මේ ඇලිනයි නිසා සත්වයාට සත්ත්වය කියන වචනේ විවහාර වෙනවා කියන බුදුමහතු මේ සත්වයා කියන මේ භාෂාවේ තියෙන වචනයට නිරුක්තියක් දෙනවා. ධර්ම මේක කියන්නේ අපි මේ හදාගෙන තියෙන කොයි භාෂාවක් ලෞකික ලෝකේ ලෞකික ආරමුණු සංකාක් කර ගැනීම සඳහා නිර්වණමත් හැටියට හදාගත්ත එක. බුදුහාමුදුරුවෝ දේශනා කරන්න යන මේ ධර්මය මේ 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 අපි හදාගත්ත භාෂාවෙන් අමාරු වැඩේ පුරන්න බෑ. ඉතින් බුදුහාමුදුරුවන්ට වෙන භාෂාවක් හදාගත්ත පුත්ති තිබේ. ඒක භාෂාව කරලා ඉන්න මේ දුන්නා. එතකොට බුදුහාමුදුරන්ට සිද්ධ වෙනවා මේ පවතින භාෂාවකට අනුව මේක පැහැදිලි කරලා. නමුත් මේ භාෂාව තියෙන මේ කතු කර්ම ක්‍රියා කියන මේවා ස්ථිර හැඟීම් ඇති කරනවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම වෙනකොට නිත්‍ය දුක්ඛ අත්ත වෙනවා කල්ප ඇති කරනවා. මමේ මාගිය මම මගේ ආත්මේ නොවේ කියන එක වෙනකොට මමේ මාගේ මම වෙමි කියන හැඟීම ඇති කරනවා. ඒවා තමයි බාහාවේ තියෙන යෙදීම් මනුව අර ලෝකයේ ඇලෙන විදිහ තමයි තියෙන්නේ. ලෝකෙන් නිදහස් වෙන විදිහ තමයි. ලෞකිකත්වයේම අරගෙන යන විදිහ තමයි මේ බාහාව හැදෙන්නේ. ඒක උඩ බුදුහාමාව සිද්ධ වෙනවා. ඒ හරි අමාරුවට අපි බාහාව උදුවනවා හරි අමාරුයි. නමුත් මේක කොහොම හරි කළා. ඒ නිසා මේ බාහාවෙන් මේ ධර්මයේ දේශනා කරනකොට සමහරවට කියවදී නෙමෙයි තීරුම් ගන්න. ලෝකෝත්තරාර්ථයේදී කිව්වහම ලෞකික අර්ථයේදී තීරුම් ගන්න. එහෙම තමයි මේ තීරු ගැටලුව. මේක ප්‍රශ්නය. ඒ නිසා බුදුහාමුදුරුවෝ පෙන්නනවා මම කියන කෙනෙක් නෑ. හැබැයි මම කියන එක පාවිච්චි කරනවා. එතකොට අර ලෝක ව්‍යවහාර ලෝක ප්‍රඥප්ති බුදුහාමුදුරුවෝ පාවිච්චි කරනවා න අපරාමකක්ති. ඒවායි පෙන්නන ඒ වචනෙන් පෙන්නන අරපයක් තියෙනවා කියලා බුදුහාමුදුරුවෝ පිළිගන්නේ නැහැ. දැන් අපි මම කියන වචනේ පාවිච්චි කරගොනම මම කියන කෙනෙක් ඉන්නවා කියන එක අපේ ආකල්පයේ හැදී පාදක. දැන් බුදුහාමුදුරු දැකලා තියෙනවා මෙතන එහෙම එකක් නැහැ කියලා උන්වහන්සේ දැකලා තියෙනවා. එහෙම දැකලා නමුත් මේ ලෝකයේ අනිත් මිනිස්සුන්ට මේ තේරෙන්න මොනවද කියන්න ඕනේ කියලා බුදුහාමුදුරු මම කියන එක පාවිච්චි කරනවා. මහාන මම ඔබට කවදා හරි මෙහෙම කියලා තියෙනවා. එතකොට මම කියන එක පාවිච්චි කරනවා. හැබැයි එතන අපි මම කියනකොට ඒ ආකල්පයයි බුදුහාමුදුරු මම කියලා හිතනකොට උන්වහන්සේ දෙන ආකල්පයයි ආහසට පොළොවෙන් දෙක. ඒ නිසා මේ භාෂාව කියන එක ගැන බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා. ඔබ බලවල ගොඩක් පැහැදිලි වෙනවා මම හිතනවා අදෝයි. ලෝක පඤ්ඤාක්තියෝ ලෝක නිරුක්තියෝ මට වචනේ වදගෙන තථාගතෝ පරිමසති න අපරාමකක්ති. තථාගතයන් වහන්සේලා මේ ලෝක ප්‍රඥාක්තියෙන් මේ පණවා ගැනීම පාවිච්චි කරනවා. නමුත් ඒ වචනයෙන් කියන්නා වූ අර්ථයක් ඒකේ නැහැ කියලා කරන්නේ. දැන් මම කියලා කෙනෙක් ඉන්නවා කියලා හිතාගෙන අපි කියනවා මම කියලා. ඒ මම එකයි කිව්වේ තව යෝගී දේවල් කියලා. තව යෝගී දේවල් කියලා බුදුමහමාවට සිද්ධ වෙනවා. දැන් මේ පවතින භාෂාවෙන් මේක කියන්නේ වෙන භාෂාවක් හදලා කියන්න බෑ. එතකොට මේ භාෂාව හැදිලා තියෙන්නේ අර අනුරෝධගාමී විදිහට. ගල් ගලන ගැස්සට යන්න තමයි මේ තියෙන්නේ. ඒ කියන්නේ ගම්කාර ඉවර කර ගන්න නැතුව දිගට මොලි ගම්කාර මැරි මැරි ඉවරි ඉවරි මැරි මැරි ඉවරි ඉවරි පිම්බා උවර කරා යන්න. සුගති සුගති භාවවලට පත් වෙන්නේ කාම ලෝකේ, රූප ලෝකේ, අරූප ලෝකේ වැඩි කරා යන්න.
ඒ අනවිදියට අදාළ වෙන විදියට තමයි මේ බාහාව හැදගත්වාගෙන හැදගැනීලා දැනගෙන හරි නොදැනගෙන හරි හැදගැනීලා තියෙන්නේ. අනුරූප ගාමී ප්‍රතිපදාවට ගැළපෙන විදියට. එතකොට දැන් බුදුහාමුදුරේ සනාගෙන පටිඝෝධ ගාමී ගම ගලන පැත්තට මේ උරුගම් බලා යන ක්‍රමයන් මේ බුදුහාමුදුරු දෙනවා. එතකොට මේ උරුගම් බලා යනා වූ ගමනේදී මේ තියෙන බාහාව ඉතින් බුදුහාමුදුරුවෝ ලෝ බාහාව විපදවල මේක කොරන්නද? ඒක බුදුහාමුදුරුවෝ දිට්ඨ වෙනවා මේ මිනිස්සු හදාගත්ත බාහාව මේක කොරන. ඒක ආවෙතරදී මම මේ කියන ගැඹුරු එක මේ ධර්මයේ ඉහළ දේවල් අපි ස්පර්ශ කරන්න පටන් ගන්නවා. මේ බාහාවේ තියෙන බාධාවත් මොකද කරන්නේ? ඒක බාහාව හැදිලා තියෙන්නේ අනුරූප ගාමී ප්‍රතිපදාව කපුරාලන්නට පටිරෝධගාමී ක්‍රමයේ දේශනා කරන්න විදිහේ නෙමෙයි මේ බාහාව තියෙන්නේ. එතකොට බුදුහාමරට සිද්ධ වෙනවා මේ වචන වාර්ගත මේක පෙන්නන. ඉතකොට මේ සත්වයා කියලා කියන්නේ රූපේ ඇරිලා විශේෂේ ඇරිලා ඇරිලා ඉන්නවා කියන එකයි සත්ත්වීය වචනේ තියෙන්නේ. වේදනාවට ඇරිලා වේදනාවට විදේකේ නැහැ. සංඥාවට ඇවිලා සංඥාවට විදේකේ නැහැ. සංකාර චේතනා පරමෝත ඇවිලා විදේකේ නැහැ. විඤ්ඤාණ දරවැමීම් වලට ඇවිලා විදේකේ නැහැ. අම්මේ විදිහට තාප්පේ. ඒක ඒකද තියනවා යෝ නාමී යෝ රාහු යා තමහ ඒකත් තියෙනවා. රූපේ දැරෙනවා, රූපේ සතුට වෙනවා, රූපේ දැනත්තක් තියෙනවා, රූපේ දුස්සාන් කරනවා. ඒ විදිහට ඇලිනවා විදේකේ නැහැ. වේදනාවටත් එහෙමයි. අර ආකල්පය ඇති කරගෙන ඒ විදිහේ ඇලිනවා. ඒක එක තමයි සත්‍ය කියන්නේ. ඒක උනා මේ සත්‍ය කියන ප්‍රඥප්තිය බුදුහමතුන් දිනපත් සත්‍යයගේ සම්මුතිය. මේ සම්මුතිය තත්ත්වයෙන් මුදුනාවු එකතරා. ආ මේකයි ඔය ලෝක උත්තර කියන වචනේ එක තියෙනවා.